මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරලා තියෙන්නේ අර චාල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ට්විස් නවකතාවේ ඉන්න ෆේගින් කියන අර හොර රජා වගේ. තමන් හොරකම් කරන්නේ නැහැ. නමුත් ඔහුගේ කුඩා දරුවන් පවා පුට්පික් පොකට් ගහන්නට පුරුදු කළා. ඒ ආකාරයට රාජපක්ෂ පවුල් සමාගම තමන්ගේ මිත්‍ර සමූහාරයටම වංචා දූෂණ හොරමරකම් වගේම කොමිස් ගැලි කරන්නට ලබා දීලා තමන්ගේ පැවැත්ම හදාගත්ත ආකාරය දැන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙමෙයි, අයතාලස මුදල් උපයනකොට, හොරකම් කරනකොට, පිටරටවල් වල හංගනකොට ඒවා ගැන ලියපු, ඒවා ගැන හොයපු ජනමාධ්‍යවේදීන්ට පහර දීපු ආකාරයත් දැන් හෙළිදරව් වෙනවා. කීත් නොයර් ගේ සිද්ධිය දැන් හෙළිදරව් වෙලා තියෙනවා. එක්නලියුගඩ අතුරුදහන් කිරීමෙන් ඒක සනාථ වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ පෙරේදා කප්පම් මුදල් වෙනුවෙන් පුද්ගලයන් මරා දැමු බව දෙහිවල ඇතුළු කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයන් එකලස් දැන පැහැරගෙන ඝාතනය කර බව දැන් සනාථ වෙලා තියෙනවා. මේ පරීක්ෂණයකදී එක්නලියුගඩ පරීක්ෂණයේදී පළමු සැකකරු ලබා දුන කට උත්තරේ අපිත් හොයාගත්ත උසාවියේ ඒ සැකකරු මේ පුදුම දෙයක් කියන්නේ, එක්නලියුගඩ මුණගස්වන්න ඕනේ මේ එයා කියන වචන. මේක සෙක්‍රටරිගේ ඕඩර් එකක්. මේක හරියට වෙන්න ඕනේ. මේ කවුද මේ කතා කරන සෙක්‍රටරි? මේ සෙක්‍රටරි කවුරුවත් නෙමෙයි මිත්‍රවරුනි, පසුගිය ආණ්ඩුවේ සුපිරිම බලවතා වුණ ආරක්ෂක ලේකම්. මම මේවා වගකීමෙන් කියන්නේ. තම පවුලේ මහා පරිමාණ වංචා දූෂණ හොරමරකම් භීෂණයෙන් මරබලයෙන් පැහැර ගැනීමෙන් අතුරුදහන් කිරීමෙන් පමණක් නොව මරා දැමීමෙන් හෝ වසන් කිරීමේ කටයුත්ත ක්‍රියාත්මක කළේ ආරක්ෂක ලේකම් කාර්යාලයෙන් බව දැන් වැඩි වැඩියෙන් කරුණු ඇති වෙනවා. අත් වශයෙන්ම කෙටියෙන් කියනවා නම් පසුගිය ඉහිගුවේ සිදු වූ බොහෝ දූෂණයේ භීෂණයේ සහ මිනිමැරුම් වල උල්පත වෙලා තිබුණේ ආරක්ෂක ලේකම් කාර්යාලයේ කියන එක දැන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙමෙයි, අද මහා දේශප්‍රේමය ගැන කතා කරනවා මේගොල්ලෝ. අද යුද්ධෙ දින්නයි කියලා කතා කරනවා. නමුත් මම මෙතනදිත් වගකීමෙන් කියනවා, මේ අය යුද්ධෙන් පවා සල්ලි හම්බ කරයි කියන එක දැන් සනාථ වෙනවා. හෙට අනිද්දා වෙනකොට මිග් 28 ගනුදෙනුව සම්බන්ධයෙන් විස්තර, ඒ අදාළ විස්තර උසාවියෝල්ට බාර දුන්නම් මුළු රටම නොමග යවමින් ඩොලර් මිලියන 8කට අධික මුදලක් අතුරුදහන් වූ ආකාරය අපිට හොයාගන්න පුළුවන්. වසර ගණනාවක් පරණ ගුවන් යානා ගන්න ඩොලර් මිලියන 15ක් අපේ රට වියදම් කරා. නමුත් වියදම් කළා තියෙන්නේ 6.9. ඉතුරු සල්ලි මොකද වුනේ කියලා නඩුවේදී අහගන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට මිත්‍රවරුනි, අද වසර දෙකක් තිස්සේ මේ පරීක්ෂණ අවසන් වෙමින් තියෙන මොහොතක මේ රාජපක්ෂ රොත්තත් ඔවුන් එක්ක හැදුන වැඩුන ජාවාරම්කාර කල්ලියත් යලි වතාවක් ජාතික කොඩිය පොරවාගෙන දේශප්‍රේමයෙන් ඒ සියලු වංචා දූෂණ වසන් කරන්නට දැන් අයිමත් ලැස්ති වෙන. යලි වතාවක් මේ රට විපත කරා ගෙන යාමට මොකද්දෝ විපත් මග. මට නම් කියවෙන්නේ ඒක විපත් මගේ. සංවිධානයකුත් අටවගෙන ඉන්න. තව එක්කෙනෙක් ඉන්නවා, මේ ප්‍රධාන චරිත දෙක. තව නළුවෙක් මේ මහින්ද රාජපක්ෂගේ අලුත් වේදිකාවේ. අනිත් එක්කෙනා තමයි මෙන්න මේ පොත ලියපු, කවුද? කමල් ගුණරත්න. මම පිටු 10ක් 15ක් කියන්න ගියාම අත පුදුම හිතුනේ මේ පොතේ ඔක්කොම කියන්නේ දෙමළ අන්තවාදීන් අපේ හමුදාවට විරුද්ධව කියපු කතා මේ පොතෙන් සනාථ කරනවා. අත වශයෙන්ම මෑත යුගයේදී හමුදාව පාවා දෙන ලොකුම ලියකියවිල්ල තමයි මේක. අත වශයෙන්ම මේක කියවලා බැලුවොත් මේකට කියන්න ඕනේ නන්දි කඩාල් නෙමෙයි, ගෙවල් කඩාල්, හන්දි කඩාල්. මොකද මේකේ තියෙන්නේ ගෙවල් කඩන ඒවා ගැන, කකුල් කඩන ඒවා ගැන, මරණ ඒවා ගැන. මේ අපි ලෝක වටේ ගිහිල්ලා කියනවා මේවා වුණේ නැහැ, වුණා නම් අපි ඒවා ගැන හොයා බලන්න. මේ හමුදාවේ මෙතන හිටපු එක්කෙනා 80 ගණන් වල ඉඳලා ශ්‍රී ලංකාවේ හමුදාවේ ඉතාමත්ම විනයානුකූල නොවන හමුදාවක් හැටියට පෙන්වන්න හදනවා.